ස්නේක් ගාඩින් YouTube නාලිකාව නරඹන සියලු දෙනා ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා. ඉතින් ඊයේ දිනේ මම මුගටියෙක් සමග සටන් වැදිලා ඉතාම අපහසුයෙන් ජීවිතේ බේරාගත්ත බිත්තර දැමීමට ඉතාම ආසන්නව සිටින නැයිනියක් නිදහස් කරගෙන ආවා. ඉතින් දැන් එයා මංගාව ඉන්නවා. ඉතින් මරණින් මුදවාගෙන ආපු නැයිනිව වෙනමමයි මම එයා බාස්කට් එක රඳවලා තියෙන්නේ. අර සාමූහිකව ඉන්න නාගෙන් සමග යාව දැම්මේ නැහැ. මොකද එයාට අපහසුයි ඒ අයත් එක්ක ඉන්න. ඉතින් වෙනමම තමයි තියලා තියෙන්නේ. අපි බලමු මේ සතාගේ දැන් තත්ත්වය කොහොමද කියලා. නැනේත සද්දේ. ඉතින් මේ සතා දැන් මේ ඊයේ ගෙනාපු ආකාරයෙන්ම මම මේ බාස්කට් එක ඇතුළේ තිබ්බේ. ඉතින් එයා ගැට ගහපු විදිහටම මේ තියෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ උරයක් ඇතුළේ දාලා හිටපම් මේ සතා මැරෙයිද කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඇත්තට මේ සතෙකුට මේ වගේ උරයක් ඇතුළේ සතියක් වුණත් ඉන්න හැකියාව තියෙනවා. මොකද මම අත්දැකීමෙන් දන්නවා මේ සත්තු මේ ජීවත් වීමේ හැකියාව මෙයාලට තියෙනවා කියලා. ඉතින් අපි මේ උරේ දැන් විවෘත කරලා බලමු. මෙයා බිත්තර දාලාද එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට එයා ඉන්නවද කියලා. අපි පුතේ බිත්තර දාලා පුතේ බලන්නකො බිත්තර ගොඩ මං ඒක තමයි ඊයේ කිව්වේ මේ මෙයා විතර දාන්න ඉන්නේ හෙට දවසේවත් විතර දායිද කියලා විශ්වාස නැන් නෑ කියලා බලන්න විතර කොට ඉතින් හරිම සංවේදී අවස්ථාවක් මේක බලන්නකෝ අපි දැන් පුළුවන් තරම් ඉක්මනට මේ සතාව එළියට අරගෙන වෙන මයින් කරගම් විතර ටික පරිස්සම ටයින් කරගන්න හරිම සංවේදී අවස්ථාවක් ඉතින් මේ සතා දැන් අපි එළියට අරගමු බලන්න දැන් මෙයාගේ ඇඟ ඊයේ තරම් බර නැහැ සැහැල්ලු වෙලා තියෙනවා. ඉතින් මෙයා දැන් ඇත්තටම දැන් මේ සැහැල්ලු වෙලා ඉන්නේ ඇත්තටම. එයාගේ බඩේ තිබුණ බිත්තර ප්‍රමාණය මේ වෙනකොට එයා එලියට් මුදා කරලා ඉවරයි. ඉබන්න පෘෂ්ටිමත්ව තිබ්බ මේක ඉතාලම පිරිපුන්ව මෙයාගේ ඇඟ තිබ්බ දැන් ඇඟ ඇකිලිලා තියෙන්නේ. එයාගේ බරත් අඩු වෙලා. ඉතින් දැන් අපි මේ සතා වෙනම වයින් කරගමු අපිට බිත්තර ටික වෙනම අයින් කරගන්න වෙන මොකද අපිට මේ සතාත් එක්ක විතර තියන්න බෑ උරේ ඇතුළෙනේ මේක පස්සේ ගැට ගහලම් මම දැනගෙන හිටියේ අද දවසේ මෙයා බිත්තර දායිම කියලා. මොකද යා හිටපු තත්ත්වයක් එක්ක හොඳටම තේරෙනවා. තාම ආසන්නම හිටි බිත්තර දාන්න බලන්නකෝ බිත්තර කොට. විතර තුනක් වෙනම තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් කිලෝ එකකට ආසන්නව බරක් දැනෙනවා මට ග්‍රෑම් 750ක් විතර වගේ දැනෙනවා ඉතින් මේක විතර ගණනය කරගන්න ඕනේ දැන් 1 2 3 4 5
ඉතින් දැන් මේ බිත්තර ටික සංරක්ෂණය කරන්න අපි මේ වගේ වැලි මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම සර්පිය කියලා කියන්නේ බිත්තර දාලා ඒ වටා ඇතිලා ඒක රකින්න සත්ත්ව විශේෂයක් නෙවෙයි. ඉතින් අපිට පුළුවන් මේ පරිසර උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වය අනුව මේ බිත්තර ආරක්ෂා කරලා ඒ තුලින් පැටව් එළියට එනවා දකින්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේම බිත්තර ටික සංරක්ෂණය කරලා මෙතුලින් පැටව් උපද්දවන්න. මම දැන් මේක ඇතුලේ බිත්තර ටික තැම්පත් කරා. බිත්තර වලට වාතාශ්‍රය ලැබෙන විදිහට තරමක් කිස්ව තැබුවා. ඉතින් මේ විදිහට තමයි ඇත්තටම බිත්තර තියන්න ඕනේ. ඉතින් අපි බලමු මේ තුලින් පැටව් එළියට එන ආකාරය. ජනපේක්ෂිත විදිහට එක් නැයිනියක් බිත්තර දාලා තිබ්බා. දැන් අපි එයාගේ බිත්තර ටික භාජනයකට ඉවත් කරන ලැබුවා. ඉතින් මට තවත් සැක සහිතයි. මොකද මේ කූඩුව තුල ගෑනු සත්තු කීප දෙනෙක්ම ඉන්නවා බිත්තර දැමීමට ආසන්නව. ඉතින් අපි ඇරලා බලමු ඒ තුලත් කවුරු හරි බිත්තර දාලාද කියලා. මේ කොටස තුල නම් ඉන්නේ අතරම පිරිමි සත්තු 4 දෙනෙක්. අපි ඊළඟ කුටිය ඇරලා බලමු. මේ කුටිය තුල එක් ගෑනු සතෙක් ඉන්නවා. නමුත් එයා බිත්තර දැමීමට ලකුණු නම් තිබ්බේ නැහැ. ඉතින් මේක ඇතුළේ බිත්තර නැහැ. අපි බලමු අනිත් කුටියේ. අපි පුතේකේ බිත්තර තියෙනවා. මං කිව්වේ බිත්තර ඇති කියලා. මට සැක නිසා මම බැලුවේ. ඉතින් අනපේක්ෂිත ආකාරයට මේ කුටිය තුල මේ එක්කෙනෙක් බිත්තර මුදා හැරලා තියෙනවා. වලට පේනවා ඇති. මේකේ මෞසත්තු දෙන්නෙක් හිටියා. ඉන් එක්කෙනෙක් තමයි බිත්තර දැමීමට ආසන්නව හිටියේ. ඉතින් එයා ඇත්තටම මේ වෙනකොට බිත්තර ටික මුදා හැරලා. තව එක්කෙනෙක් එයාගේ හැව ඉවත් කරලා. දැන් මේ විචිත්‍රවත්ව පේන්නේ ඒ හැව අයින් කරපු නාගයා. ඉතින් දැන් අපිට මේ බිත්තර ටික ඉවත් කරගන්න වෙනවා. ඉතින් ඊට කලින් අපි මේ සර්පිය කීප දෙනා එළියට අරගෙන ඉමු. මෙයා තමයි මේකේ හිටපු මවු සතා. මෙයා තමයි බිත්තර නිදහස් කරලා තියෙන්නේ. මොකද මෙයාගේ මේ ඇඟ දිහා බලනකොට ඇඟ රැලි වැටලා තියෙනවා. අර කලින් තිබුණ බර ස්වභාවේ නෑ ඇඟ කෙඩේරි ගහිලා. ඉතින් ඇත්තට මේ සතා බිත්තර නිසා තමයි බර සහ එයාගේ ඇඟ පුෂ්ටිමත්ව තිබුණේ. ඉතින් බිත්තර ටික නිදහස් කරාට පස්සේ දැන් මෙයාගේ ඇඟ ඉතාම දුර්වල තත්ත්වයක තියෙනවා. ඇඟ නිකන් බඩේ යටපැත්තේ ඇකිලිලා තියෙනවා. මේ සතාව මේකෙන් ඉවත් කරගන්න වෙනවා. නැතුව අපිට බිත්තර කුටියෙන් එළියට ගැනීමේ හැකියාවක් නැහැ. මොකද මේ කීප දෙනෙක් ඒක ඇතුළේ ඉන්න නිසා. දැන් මෙයාව මම නැවත මේ උරේට ඉවත් කරගන්නවා.
मेन पिरी सते मेयाग मे हेव गेल इवते मम्मी वाल दिन पुलवा परन हेव गेल इवते मेवा अम मेन ज्ञान सती मैं दम बितर दान अब काम मैं बितर दान तरह बितर मोर लाने सब देखा लीनू कह गया मैं अति वाले अरे विशाल नागे आगे इवत हेव कोटस इकई दिकई तुन हतर पहाय हय हतय अटय नमे दहय कुलह कुलह दातुन दाहतर पहलो दासी दाहत दहात दानमे विश्व विशीत किसी के विशेष विशी अत्र विशी पहा विशी विशी अत्र विशी अत्र नमे किये तिसे बितर तिसे का कपिट देखगान हेकियावती नो नी कुटी ऐतुली मीतीम निरुपद्रितव उदाहरण लभु नई बित्तर इतना मे बित्तर टीका पेर परिधिम सुरक्षित संरक्षण कर गु मेवा बितर ना वेन्नी मुखद नागेन दीपदी के हितपुनीसा बितर एक्कीट गरसने वेला तीयन अब हानि वेला बितर मेवा तम इतनी स्वभाव तीयन गुड़ाकम मे मे नैनी पुष्टिमत्व हितिये नम तो याट बितर दीमित सुजुस काल आवा या बितर निधास्कर तनिवतिबना मेक इकट एलवीला मिधिपुराकार नम तर नागिन कीपदे के अतरी एंकट गर्सनी वेला तमय मे विदिट बितर टीक वेंग वेला तीयन एक बितर एक हानि वेला तीयन मे तीन नरक वेला बितरे इतना अपीट तीसरे का गणनी उना विनाश वेच्ची बित्तरे इवत्कर पुहाम तवत् बित्तर तिहाक मित्र तीयन मे सत्तुंट मे अय्ये दवस निमे बित्तर दाला तीयन बोहो वेलावट पेरेद दिने वेन्न पुलुवन मे सता मे बित्तर दाला तीयन मोकद मे बित्तर नरक वेला तीयन एकयि इतिन दैन मे बित्तर टिक अपिट मे संरक्षण करगन्न ओने अपि तावकालिकव मेक ऐतुले කියලා තියෙනවා. හැබැයි මේ විතරයි මේ විතරයි අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මෙයා
මේක ඇතුළේ තියෙන බිත්තර ටික ඉතාම සෘෂ්ටිමත්. නමුත් මෙතන තියෙන බිත්තර විශාලත්වයෙන් අඩුයි. ඒ ඒ සර්පයින් ලබා ගන්න ආහාර අණුව සහ එයාගේ ශරීර ප්‍රමාණය අණුව බිත්තරයේ විශාලත්වයක් තීරණය වෙනවා. ඒ නිසා අපිට හරියටම කියන්න බෑ හැම බිත්තරයක්ම එක වගේ තියෙන්න ඕනේ කියලා. ඉතින් එයාගේ ශරීර ප්‍රමාණය හැටිය සමහර වෙලාවට මේ බිත්තර ටික නිදාස් කරපු නැයිනි තමන්ගේ පළවෙනි කුළුඳුල් බිත්තර වෙන්න පුළුවන් මේ මුදා හැරලා තියෙන. ඉතින් මේ මේකේ බොක්ස් එකේ ඇතුළේ තියෙන බිත්තර ඒ සතා ටිකක් පරිණත වෙලා ඉන්න විශාල නාගයෙක්. ගෑනු සතෙක්. ඉතින් එයාගේ බිත්තර ටිකක් ප්‍රමාණයෙන් කෘත්‍රිමයි. මේ ගෑනු සතුන් දෙදෙනාම අනපේක්ෂිත විදිහට තමයි මේ බිත්තර මුදා හැරීම කරලා තියෙන්නේ. එයා හිටපු ආවරණය ඇතුළම බිත්තර ටික නිදහස් කරලා තිබ්බා. තා මේ එකට අනිත් අයත් එක්ක හිටපු ගෑනු සතත් මේ විදිහට බිත්තර ටික නිදහස් කරලා තියෙනවා. දැන් අපි කොහොම නමුත් මේ බිත්තර ටික පරිසරයට ගිහින් දාන්න බෑ. මොකද මේකෙන් මේ වෙනත් විලෝපීය සත්ත්වන්ට මේක හොඳ ආහාරයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ටික අපි සංරක්ෂණය කළ යුතුමයි. ඉතින් මේ තුලින් අපි පැටව එළියට අරගමු. අරගෙන ඉවරලා සාමාන්‍ය පරිසරයට ඒ කට්ටිය නිදහස් කර යවමු.